एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगे रुमाय वाशावात पुतावात गेदरे कगिन आवे सेनसुराद उदय कय प्रियंगदा वैनरिया कथा कर गत्ते कोल्लाव ट्रीविलर एकिन गेदरे इक्कागिन इन्नट दुख निसाय रोसपाट बेड जैकेट एकट චීතර එද්ද කැඳගෙන උන් වාෂාව වත්තම් කරගත්තේ අම්මාය. අමාරුද පුතේ? වාට්ටුවේ ඇවිද්දනේ අම්මේ. එහෙම අමාරු නෑ. අපි ගියාම කොහොම දුම් ටිකක් අල්ලමු. මේ අම්මා අම්මාමය. වාෂාට පුදුමත් ඒකය. පුතා ඉන්නේ ප්‍රියංවදාතේ. ඇය රෝස පාට රෙදි වලින් පොරවාගෙන පුතාවර අත්තරන් කරඬුවස්සේ ගෙන ආවාය. මැණිකක් ගෙදර අරන් යනවා වගේනේ අම්මේ. ඒකනේ දැන් මොන දුකක්ද? ඉක්මනට ගිරි පොවලා ලොකු කරලා දියන්. මං බත් කවන්නම්. ඇත්තටම පුතා වාසනාවන්තේ. වාෂා වෑන්රි ඉඳගත් පසු ප්‍රියංවදා පරිස්සමෙන් පුතාව ඈතට දුන්නාය. අම්මගේ බඩින් එද්දි ආවේ. දැන් ෂපාන් එකට උකුලේ දොයියගෙන යනවා. ඇස් කරකවනවා ප්‍රියා. වාෂා කොල්ලාව පපුවටම ගත්තාය. අපිට කරදරයක් වුණේ නෑ. ප්‍රියංවදා වාහනේට නැග කීවාය. කාටවත් ලැබිලා නෑනේ මෙහෙම ලොකු අම්ම කෙනෙක්. වාෂා කටපුරා කීවාය. ප්‍රියංවදා සිනාසුනේ දිලිසෙන දෑසිනි. වාෂා යන අතරතුර බලා උන්නේ ප්‍රියංගදා දෙසය. මේ අද තමාගේ ජීවිතේට යෝධ ශක්තියක් වී ඉන්නේ එදා ෆර්ගසන් බාලිකාවේ එකට උන් මිතුරුීමේද කියා වාෂා සිතුවාය. දෛවයේ ජීවිතේට කොතරම්නම් දේ කළාද? මොනතරම් දේවල් අහිමි කළාද? මොනතරම් දුක් වේදනාවන් දුන්නාද? ඒ හැම වේදනාවක් ළඟදීම සඳක් මෙන් ළඟ උන් මිතුරුයකගේ සිනාසගෙන අද වාෂාට කියන්නට වචන නැත. දෙවියන් දේවතාවියන් මිනිස් වෙසින් ළඟට එන වෙලාවල් ඇත. මිතුරියක් ලෙසින් සොහොයුරක් ලෙසින් තමා ළඟට ආවේ එවන් ඉෂ්ට දේවතාවියකයි අද වාෂාට සිටි. වර්ෂා ප්‍රියංවදාගේ උරතලයට බර වූයේ ඒ හැඟීම් වලින් පපුව කැවිගෙන යද්දීය. විමුක්ති උන්නේ හිස තදින් අතින් තද කරගෙන. ඔවුන්නේ ඒ තරම වේදනාවකනි. ඔලුව මොනායින්ද තෙරපෙන්නාක් බඳුය. අයියා! විමුක්ති කේගසේ සක්විතිරිය. සුරම්යාත් හිමාලිත් උඩට දුවගෙනාවේ එක විටමේ. ඇඳ මත හිස අල්ලාගෙන උන් විමුක්තිව දකිද්දි සුරම්යාගේ පපු ඇවිලිනි. බෙහෙත් දුන්නේ ඈනේ. පිස්සුව තද වෙලා. හිමාලි කුරුල්ල සිතුවාය. ඇයි මගේ පුතේ? විමුක්ති හිස බදාගෙන ඇඳ මත ඇඹරුණේ අමාරුවෙනි. අයියා! කොල්ලා කියන්නේ ඒ වචනය පමණි. ඔළුව තද කරනු ඇති. මේ අසනීපි ආවෙත් මෙහෙමයි. එහෙනම් ආය සනීප කරනවා බොරු. දෙයියෝ මගේ මූණ බැලුවා. සනීප වෙන්නම එපා. හිමාලි පැතුවාය. ඌ අයියා! සුරම්යාට කොල්ලා මෙහෙම ඉදිද්දි බලා ඉන්නට බැරිය. ඇය දුවගෙන ගොස් කත්තේ සක්විතිටය. ලොකු පුතේ මල්ලි! ඇයි අම්මේ කොල්ලට මොකද? මල්ලි ඔලුව අල්ලගෙන කෑගහනවා පුතේ. අයියෝ හොයනවා. මං විනාඩියෙන් එන්නම්. කොල්ලට එකපාර මොකද වුනේ? සක්විති අතුර අතර ගනිමින් සිටියේ. දුවල යන්න. කෙලිම ඩොක්ටර් ගාවට ගෙනියන්න මහත්තයෝ. හොඳද? හරි බබා, මං කතා කරන්නම්. සක්විති මහගෙදරට ආවේ විදුලි වේගෙනි. කොල්ලාට සනීපෙද්දි මෙහෙම දේවල් වෙන බව එදා වෛද්‍යවරයා කීවේ. එහෙත් අද එකවර අමාරුව කුමක්ද? සක්විති උඩට දුවගෙන ආවේය. එද්දි කොල්ලා අයියා කියමින් කෑගසන හඬ සක්විති රැසුනේ. ඒ හඬ ඇසෙද්දි සක්විතිගේ පපුව දාගෙන ගියේ. ඇයි ලොකු පුතේ මේ? සක්විති හිමම විමුක්තිය අල්ලා ගත්තේ. දන්නේ නැහැ අම්මේ, මං ඩොක්ටර්ට කතා කරගෙන ආවේ.
දැන් මම එක්කන් එන්න කිව්වා. මං අඳ ගන්නම්. ඔව් එහෙම හොඳයි. හිමාලි කාමරෙන් පිටතර ගියේ වදනක්වත් නොදොඩාය. අයියව නවත්ත ගනේද? හිමාලි සිතේ බියෙනි. එසේ හෝ තමාට ඕළඟ ඉන්නට නොලැබෙන බව හිමාලි දනී. මං මල්ලිව පෙන්නලා කතා කරන්නම්. හොඳයි. සක්විති නවලෝක රෝහල වෙත වාහනේ පැදුවේ පිම්මේය. විමුක්තිය රෝහල් ගත කෙරුණේ වාශාත් පුතාත් රෝහලෙන් පිටවී පැය කීපයක් තුලේ. සමහරට විමුක්තියට සනීප වෙන්නත් පුළුවන්. ඔයා ඇඩ්මිට් කරන්න. මං දිගටම බලන්නම්. වෛද්‍යවරයා කීවේ. හොඳයි ඩොක්ටර්. තෙරපිච්ච ස්නායු ලිහිල් වෙද්දි ඔහොම අමාරුවක් එනවා. සක්විතිගේ පපුවට නිවනක් දැනුනේ. ඔව් එහෙම විමුක්තිය රෝහල් කාමරයක නතර කළේ. අයියේ. අද කොල්ලා කතා කරන විදිහද වෙනස්ය? හරි කොල්ලෝ මං ඔළුව මසාජ් කරන්නම්. ගොඩක් රිදෙනවද? විමුක්ති ඇඳේ පෙරළුණේ. සක්විති රෝහල් ඇඳේ ඉඳගෙන විමුක්තිගේ හිස මසාජ් කළේ. රයිට් අපි බලමු. මං පැයකින් සක්විතිට කතා කරන්නම්. හොඳයි ඩොක්ටර්. විමුක්තිව දැඩි සත්කාර ඒකකයට ගත්තයින් පසුය. කොල්ලාගේ ජීවිතයට හොඳ දෙයක් වේවායි සක්විති පැතුවේ. සක්විති මුලින්ම ගත්තේ මේ දාටය. ගෑණි බයේ ඉන්න බව ඔහු දනී. මල්ලිව ඉන්ටෙන්සිව් ගත්ත බබා ටික දවසක් හොස්පිටල් ඉන්නේ වෙයි. හදිස්සියේ මෙහෙම මං හිතන්නේ කොල්ලව රිකව වෙනවා. ඩොක්ටර්ත් කිව්වා අනේ දෙයියන්ගේ පිටයි මල්ලි ගාවම ඉන්න. මං හවස එන්නම්. මං ඉන්න මොන. හරි මහත්තයෝ මං දන්නවා. මොනහෝ දෙයක් වෙන්නට යන බව සක්විතිටද නොදන්නවා නොවේ. අම්මේ මල්ලිව ඇඩ්මිට් කළා. දැන් ඉන්ටෙන්සිව් එකේ. මල්ලිට අමාරුද පුතේ? ටිකක්. බය වෙන්න එපා. මල්ලිට අනතුරක් වෙන්නේ නැහැ. සමහර විට සනීප වෙන්නත් පුළුවන් මේ ගමම්ම. ඇත්තද? ඔව්. මං කතා කළාම එන්න. සක්විති කතා කරද්දි හිමාලි බලා උන්නේ සුරම්යාගේ කට දෙසමයේ. ඇයි නැන්දේ? අයියව නවලෝකේ නවත්තලා. දැන් ඉන්ටෙන්සිව් දාලා. ඇයි ඒ? හිමාලි ව්‍යාජ ලෙස කඳුළු ගත්තාය. බය වෙන්න එපා පුතේ. ඩොක්ටර් බලනවා. සමහර විට මෙහෙමම අයියට සනීප වෙන්නත් පුළුවන්ලු. සනීප වෙන්න? කොච්චර දෙයක්ද එහෙම වුණොත්? දෙයනේ මේ මොනවද වෙන්නේ? හිමාලි පපුවට අතක් තබා ගත්තාය. එයාට යන්තමට සීයෙන්න විතරයි ඕන. අර ගෑණි මියාගේ ඇඟ පුරාම. හිමාලි කාමරයට ගොස් ඇඳ මත ඉඳගත්තේ පරාජිත බවිනි. මොරගඩ නිවසේ පොඩිලි එළිය වන්නට මැවූ සිහිනවලට මොනවා වෙන්නට යනවාදයි දන්නේ නැත. මහගෑණි මගේ අධ්‍යාපනයෙන් නැවැත්වේ මට බලාපොරොත්තු තියලානේ. දැන් බන්දලාම දෙන්න වෙනවා. හිමාලි සිතින් කීවාය. එහෙත් විමුක්ති මොනවා කරාවිදයි දන්නේ නැත. කොහොමද එකපාරටම මෙහෙම වුනේ? අර කිවත් මතක් වුණාද? ඒකි පුදුම විදියට හොල්මන් කරන්නේ. කොහොම පිස්සු අට්ටලාද මන්දා? ආදරය සෙනෙහස පිස්සු අට්ටන්නේ නැත. හදවතට සදාකාලික පුරුද්දක් ඇති කරනවා පමණි. පසු ඒ පුරුද්දට ඇබ්බැහි වෙයි. ඉන් පසු ආත්මයක් වෙනස් වුවද ගැලවීමක් නැත. ඇත්තටම නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.